අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දින නියම කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ ඊයේ දින මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. ශ්‍රේෂ්ඨ අධිකරණය ලබා දුන් නියෝගය සැලකිල්ලට ගනිමින් එලෙස දින නියම කිරීම හැකි ඉක්මනින් සිදු කරන බවයි කොමිෂන් සභාව පවසන්නේ. ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. ඒ ලබා දුන තීන්දුව සම්බන්ධයෙන් කොමිෂන් සභාව ඉතාම ගෞරවයෙන් යුතුව කොමිෂන් සභාවේ ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණයට යටත්ව කටයුතු කරන ඒ තීන්දුව සම්බන්ධයෙන් අපේ විශේෂ අවධානය සහ අපේ ඒ පිළිබඳ ගෞරවයේ ආකාරයෙන්ම තියෙනවා. ඒ අනුව ගත්තොත් අපි සාකච්ඡා කරා මේ තීන්දුව සඳහන් ආකාරයට නීතිය නියම කර ඇති වෙනත් මැතිවරණ පැවැත්වීමේ ස්වකීය කාර්යභාරය වෙනස සැලකිල්ල යොමු කරමින් ජස්ත්‍රේ පළාත් ඒ අනුව මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුරෝප සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මෙම දූත මණ්ඩලයේ ප්‍රධානත්වය දරන්නේ ස්පාඤ්ඤයෙන් යුරෝප පාර්ලිමේන්තුවට තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාචෝ සැන්ජස් ඒමර් විසිනුයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහාය වීම, මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය වැඩි කිරීම, මානව හිමිකම් සහ නීතිය ආධිපත්‍යයට ගරු කිරීම ශක්තිමත් කිරීම මෙම දූත මණ්ඩලයේ ප්‍රධාන අරමුණු අතරට අයත්. මැතිවරණ විශේෂඥයින් දස දෙනෙකුගෙන් මෙහි ප්‍රධාන කණ්ඩායම සමන්විතයි. රටපුරා මැතිවරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 26 දෙනෙකු එක්වන අතර ඔවුන් අද සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. අනතුරුව මැතිවරණ දිනය වන විට දූත මණ්ඩලය සමග එක්වන සාමාජිකයින් 32 දෙනාගෙන් යුත් කෙටි කාලීන නිරීක්ෂකයින් විසින් ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩ කටයුතු ආරම්භ කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල වගකීම් කිරීම නිරීක්ෂණය කරනු ඇතේ. මේක දේශපාලඥයන් එක්ක කතා කරන රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් නොවේ. මේක ඇත්තම නිරීක්ෂණ මෙහෙයුමක්. අපි උත්සාහ කරනවා කාලානුරූපීවත් භූගෝලීයවත් මේ සියලු සංකීර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කර ආවරණය කිරීම සඳහා අපට සියලු ජනතාවගේ අදහස් හඳුනා ගැනීම සහ භූ දේශපාලන තත්ත්වය පිළිබඳ අදහසක් වුවමනයි. මේ අතර ජනාධිපතිවරණය ආශ්‍රිත පැමිණිලි සංඛ්‍යාවද ඉහළ යමින් තිබෙනවා. මේ වන විට පැමිණිලි 1229ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ප්‍රචණ්ඩ ක්‍රියා 4ක්, නීති උල්ලංඝනය කිරීම 1172ක් සහ වෙනත් පැමිණිලි 53ක්ද ඊට ඇතුළත්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.